අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 869 දක්වා ඉහළට කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසක වේගවත් සංවර්ධන වැඩපිළිවෙලකට ජනපතිගෙන් සැලසුම් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර තුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පිළිබඳව සලකා බැලීම සැප්තැම්බර් 2 දක්වා කල්යයි. ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. COVID-19 වෛරසයේ ආසාදනය වූ ආසාදිතින් 6 දෙනෙකු ඊයේ දිනේ තුල වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතින් 6 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දින වන විට 869 දක්වා ඉහළ ගියා. ඒ අනුව අදාළ ආසාදිතින් 6 දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි නාවික හමුදා සෙබළුන් වන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මේ අතර වවුනියාව පම්පමඩ යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ පුත්කලින් 32 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. එසේම එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ලක්වන අවුරුද්දක් වයස ඇති කුඩා තරුවෙකුගේ උපන් දිනයේ සැමරීමද සිදු කෙරුණේ මේ ආකාරයෙන්. Happy birthday to you. Happy birthday dear Sadhu. Happy birthday to you. මේ අතර බදුල්ල රතු කුරුස සමාජයේ පූර්ණ දායකත්වය ඇතිව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය විෂ විචාරණ නිලක් කිරීම ඊයේ දිනේදී සිදු කෙරුණා. ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා සමාජිකින් දස දෙනෙකු එම පුහුණු පාඨමාලාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් මගින් දකුණු මුහුදු තීරයේ වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ දින කටයුතු කළා. දෙරටටම බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව නවතා ඇති පසුබිමක ඉන්දියානු නාවික හමුදාවට අයත් ඉන්දීය නාවික නෞකා ෂර්තා නෞකාව මගින් මෙම නාවික හමුදා සමාජිකින් පිරිස ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ වෙත ගෙන එනු ලැබුව බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කරගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙලකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කරගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙලකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු තිබෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් අමාත්‍යංශ ලේකම්වරුන් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන මාර්ග සංවර්ධන අධිකාරියේ ආයෝජන මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීප වැතුණා. ජන ජීවිතයේ යථාතත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග කලින් ඇනහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.
විදෙස් ණය නොගෙන ආයෝජන වලින් පමණක් නව සංවර්ධන වැඩ සිදුවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති අතර සීළු ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියකට අනුකූල විය යුතු බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධන කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු වී ඇති අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනා ගනිමින් අත්පත් කර ගැනීමටද සාකච්ඡා වී තිබෙනවා. එසේම අඩු මධ්‍යම සහ ඉහළ ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම ආරම්භ කිරීමටද සාකච්ඡා වී තිබෙනවා. මෙත්‍ර විදිසී සිට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සීළු පහසුකම් සහිත නිවාස ඉදිකර කුලී පදනම් මත ලබා දීමේ වැඩසටහනක් කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති අතර විවිධ හේතුන් මත ඉදිකිරීම් නතර කර ඇති කොළඹ නගරයේ ආශ්‍රිත සීළු මහා පරිපාලන ගොඩනැගිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් යලි ආරම්භන්නේ ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. කොළඹ සහ සෙසු නගර යාකරමින් ඉදිකිරීමට අපේක්ෂිත මාර්ග පද්ධතියේ වැඩ වේගවත් කිරීමටද තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පාස්කු ඉරදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් මූලික අයිතීන් කඩකලේ යයි චෝදනා කොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සම්බන්ධයෙන් වූ විභාගය සැප්තැම්බර් මාස දෙවනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියානුකිරීම තුළින් මූලික අයිතීන් කඩකලයේ චෝදනා කොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සම්බන්ධයෙන් වූ විභාගය සැප්තැම්බර් මාස දෙවනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මෙම පෙත්සම් අද දින සිට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ විභාග කිරීමට මීට පෙර නියම කර තිබුණා. එහෙත් එම පෙත්සම් අද කැඳවනු ලැබුවේ බෝනික අලු විහාරයේ එස් තුරේ රජා සහ ගාමිණී අමරසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. ඒ අනුව අදාළ පෙත්සම් විභාගය සැප්තැම්බර් 2, 3 සහ 4 යන දිනවලට කල් තබන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. මෙම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පෙනී සිටියා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ ලේඛන තිබේ නම් ඒවා ඔහුගේ නීතිඥවරයාට බහර දීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත් සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා. නඩුවට අදාළ ලිඛිත ලේඛන තිබේ නම් ඒවා ජූලි මාස 30වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියානුකිරීම තුළින් මූලික අයිතීන් කඩකලයේ චෝදනා කොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකටෙහිව එම බෝම්බ ප්‍රහාරයෙන් අගතියටපත් වූ පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව 12ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒෂියා සුළු හා මධ්‍ය මහා පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු මගින් අපේක්ෂා කරන ණය පහසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ඉදිරියේදී පීවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කර්මාන්ත සුරකීමේ සංවිධානය අපෙන් ඉල්ලා හිටියා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආයතන 500කට වඩා එකට ඒකාබද්ධ වෙලා තිබෙන ආයතනයක්. දැනට රජයේ මගින් කාර්ක ප්‍රාග්ධනය සඳහා බැංකු හරහා දෙන 104ක ණය ලබා ගැනීමේදී ඇතිවලා තිබෙන දුෂ්කරතාවයත්, ඒ වගේම මේ අවස්ථාවේ කර්මාන්ත නැවත ආරම්භ කිරීමේදී තිබෙන ගැටලුත් සාකච්ඡා කිරීමට යොමු අපෙන් අවස්ථාව ඉල්ලා හිටියේ. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල නිලධාරි මහත්මීන්ටත් ආරාධනා කරලා කර්මාන්ත සුරකීමේ සංවිධානයේ නියෝජිතයන්ට තමන්ගේ දුක් ගැන විලිහා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබලා දුන්නා. ඒ අනුව එයාගේ ගැටළු ඉදිරිපත් කරලා ඒ අනුව දේශීය කර්මාන්තකරුවන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ අවස්ථාවේදී බැංකු මගින් බලාපොරොත්තු වෙන අවශ්‍ය සහන ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල පරීක්ෂණාගාර තුල සිදු කරන PCR පරීක්ෂණ පිළිබඳව පැතිර යන දුර්මත සම්බන්ධව සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් ක්‍රමවේදයේ ඔස්සේ ඉගැන්වීම් සිදු කරන ආකාරය සම්බන්ධව පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ PCR පරීක්ෂණ කටයුතු විශ්වවිද්‍යාල කරන්නේ මේ කොවිඩ් වසංගතය ආවට පස්සේ නෙමෙයි. එක යන්ත්‍රයක්වත් ඊයේ පෙරේදා
අපේ රටට ගෙන්නපු යන්ත්‍ර නෙමෙයි මේවා දශක ගණනාවක් තිස්සේ විවිධ විද්වතුන් විසින් විද්‍යාපීඨ සහ වෛද්‍ය පීඨවල පරීක්ෂණ කටයුතු කරන යන්ත්‍ර වෙනත් අමතර ආදායමක් නොලබා දිවා රැ නොතකා වැඩ කරමින් මෙසේ මේ ජාතික කාර්යවට උර දෙද්දී ඇයිද මේ පරීක්ෂණාගාරවල ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනතාව අතරේ කුතුහලයක් ගෙනෙන්නට කටයුතු කරන්න කියලා කොරෝනා කියලා කියන්නේ ලේසියෙන් අපි දන්නා රෝගී තත්ත්වයක් නෙවෙයි ඇත්තටම අද වුණත් සමහර අයට උණවත් හැදෙන්නේ නැහැ කිසිම ඇඟට අමාරුවක් නැහැ නමුත් ඒ වෛරසය ඒගොල්ලන්ගේ ශරීරයෙන් පිට වෙනවා ඔය පිට වෙන එකත් හැම වෙලෙම එක ප්‍රමාණයට පිට වෙන්නේ නැහැ අද පිට වෙන්න පුළුවන් හෙට පිට නොවෙන්න පුළුවන් අනිද්දා ආයිත් පිට වෙන්න පුළුවන් ඒක නිසා මේ ටෙස්ට් කරනකොටත් අපිට තියෙනවා ෆෝල්ස් පොසිටිව් ෆෝල්ස් නෙගටිව් 100ක් කියලා දෙයක් නැහැ ඉතින් අපි ඒ ඔක්කම හඳුනාගෙන විද්‍යානුකූලව තමයි මේ වවලට අපි උදව් දුන්නේ මේ සමගම අපිට ඇතිවෙච්ච අනිත් අභියෝගය තමයි මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව නිවස්ගත කරගෙන සිද්ධ වීම අපි සෑම දරුවෙක්ම හැකි තාක් දුරට දුරස්ථ අධ්‍යාපනයේ ඒ වගේම අන්තර්ජාල ඔස්සේ විවිධ ප්ලැට්ෆෝම්ස් අස්සේ මේ කටයුතු ඔස්සේ කිරීම සඳහා අපි වහම මෙහෙයුම් කරා මේ ලබාගත් අධ්‍යක්ෂීම් ඔස්සේ අපි මේ දුරස්ථ අධ්‍යාපන සහ තාක්ෂණික මෙවලම් ඔස්සේ උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් වැඩි ප්‍රමාණයකට මේ ඉදිරි වර්ෂවලදී අධ්‍යාපනය ලබා දෙන්නත් අපි මේ අධ්‍යක්ෂීම් ඔස්සේ සැලසුම් සකස් කරමින් ඉන්නවා ඇත්තටම කොරෝනා තියෙන අය නෙගටිව් විදියට වාර්තා වෙනවා හැම රසායනිකාරයෙම හැමතිස්සෙම සැකයක් තියෙනවා නම් ඒ එකම ලෙඩාගේ සමහරලට දෙතුන් සැරේ PCR කරනවා චීන දොස්තර ඉන්නවනේ පස්සේ මිය ගිය කෙනා එයාගේ PCR පරීක්ෂණ හයක් කළා හයවෙනි එකේ තමයි පොසිටිව් වුනේ මට දැන් කියන කනගාටුයි IGC එකේ ඉන්නවා දින 55 පැනපු රෝගීන් 4-5ක් හොඳටම සිව ලැබයි ඉවරයි තව ඉන්නවා ලෙඩු 15ක් 20ක් දවස් 35 පැනලම් දැන් නම් හරි ගෙදර යන්න පුළුවන් කියලා බලනකොට හෙට රිපෝට් එක පොසිටිව් වෙනවා අපි දැනගන්න ඕන එකක් තමයි කොරෝනා වසංගතයට එන්න තක් එන්න අඩුම ගානේ අවුරුද්දක් එකහමාරක් යනවා තව එතකොට අපි මේ ටෙස්ටිං දිගටම කරන් යන්න ඕනේ. එතකොට අපිට තාම ෆස්ට් වේව් එක ආවෙත් නෑ. අර කියනවනේ පළවෙනි වේව් එක දෙවෙනි වේව් එක කියලා. අපිට තාම පළවෙනි වේව් එක ආවෙත් නෑ. ඒක අපි නවත්තන්නයි හදන්නේ. එතකොට ඕගොල්ලන් මේකට උදව් කරේ නැත්නම් ඕගොල්ලන්ම මේකෙන් දුක් විඳින වෙනවා. දෙවෙනේ බොහෝ පළාත් වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. දිවයිනේ මේ දිනවල තියෙන්නේ අන්තර් මෝසන් සමය ඉවර වෙන කාල පරිච්ඡේදය. ඉතින් මෙම කාල පරිච්ඡේදය තුළ දිවයිනේ බොහෝ පළාත්වල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා දිවයිනේ සබරගමු, මත්රියම, උතුරු මැද, ගාල්ල මාතර, කළුතර පළාත් සහ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මේ වැසිවල තියෙන විශේෂත්වය තමයි ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. මේ වර්ෂාපතනය හේතු කොටගෙන ඒ අවට ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අකුණු වනතුරු නිරන්තරයෙන්ම ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. දීවර ප්‍රජාව ගත්තොත් විශේෂයෙන්ම මන්නාරම ඉඳන් කොළඹ හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුතීරවල ගැඹුරු සහ නොගැඹුරු මුහුතීරවල තනින් තන වැසි හෝ ගිගුණු සහිත වැසි ඇතිවෙනවා. විශේෂයෙන්ම මේක තියෙන්නේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් අධ්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උදෑසන 8 සිට පස්වරු 6:30 දක්වා පැය 10ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව වස්කඩුව, වාතුව, පොතපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාකුඩ, පයාගල, වෝම්වල, මක්කුණ, බේරුවල, කළුවා මෝදර, අලුත්ගම, තරකා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණිය සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණිය සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්හට ඒ සඳහා අයදුම් කිරීමට හැකියාවක් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එසේම එක් අයදුම්කරුවෙකුට පාසල් 10ක් දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් එළෙමන ජූනි මාස 12 වන දිනට පෙර යොමු කළ යුතු වෙනවා. කුරුණෑගල විශේෂ කාර්ය බලකාඩි ලැබුණු තොරතුරක් මත සිදුකරන පරීක්ෂාවකදී කුරුණෑගල පෑන්දෙනිය හෙට්ටිගෙදර ප්‍රදේශයේ පාළු නිවසක පිටුපස වළතමා තිබියදී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
රෙදිකම පොලිසියට ලද තොරතුරක් මත සහනගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී යතුරු පැදි ආසනයේ සිදුරු කර ඒ තුල සූක්ෂම ලෙස හෙරොයින් මිලිග්‍රෑම් 12000ක් සංගවාගෙන පැමිණි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පානතුර සිට කළුතර බලා ධාවනය වන බස් රථයක් අධික ලෙස මගින් පටවාගෙන යන බවට කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත උතුර කළුතර පොලිස් නිලධාරීන් විසින් බස් රථයේ රියදුරට අවවාද කිරීමෙන් පසු මුදා හැර තිබෙනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.